नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तो अरहतो असरण सरण मागे बुद्ध पियानन वहन्सेट नमस्कार वेवा। अति उत्तमनीय 550 जातक पुत्र वहन्सेगे दह अटवनी मतक भत्त जातक देशनाव। एवं चे सत्ता जानीयुं दुःखायं जाति संभवो न पानो पानीनं हन्ये पानघाती शोचतीति। ඉඳින් සත්‍යෝ මේ ආකාරයෙන් ඉපදීම හා වර්ධනය දුකයයිද ප්‍රාණඝාතී පුජ්‍යලයා සෝක කරන්නේ යයිද දන්නා වුනම් ප්‍රාණීන්ගේ ප්‍රාණය නැති නොකරන්නාහුය. අනුන්ගේ දුකෙහිදී අන් සත්වයන් අසරණ වෙච්ච අවස්ථාවලදී පිහිටක් වෙනවා වෙනුවට අන් සත්වයන් ගොදුරු කරගන්න බලාගෙන ඉන්න අන් සත්වයන්ගෙන් තමන්ට වාසියක් පමණක් බලාපොරොත්තු වෙන දුර්වල අයහපත් මානසිකත්වයන්ගෙන් යුතු සත්වයන්ගෙන් පිරි ලෝකයේ අනන්ත අප්‍රමාණ කාලයක් පුරා තමන්ට ප්‍රිය තමන්ගේ රජකම හිස් ඇස් මස්ලේ මේ ආදී සියල්ලම දන් දෙමි. අප වෙනුවෙන් අපමණ කාලයක් දුක් විඳි බුදු පියාණන් වහන්සේගේ ගුණ දැන උන්වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් වශයෙන් අපේ දුක් නිවීම පිණිස ශ්‍රී සද්ධර්මයට සමීපව සිටින පින්වත්නි, අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 18 වැනි මතක භත්ත ජාතක දේශනාව අපි දැන් ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ. මෙහි මාතිගා ගාථාව ඒ කියන්නේ මාතෘකා ගාථාව ශ්‍රවණය කරා එහි සරල අර්ථයත් අපි තේරුම් ගත්තා. තව ටිකක් ගැඹුරින් එහි අර්ථය අපි විමසුවොත් මෙහි මේ ඒවංචේ සත්තා ජානෙයුම් කියලා කියන්නේ මේ සත්‍යෝ මේ විදිහට දන්නවනම් කොහොමද දුක්ඛායං ජාති සම්භවෝ. ඒ කියන්නේ ඒ තැන්වල ඉපදීම, ඒ ඉපදිච්ච කෙනාට වැඩීම, ඒ ඉපදීමට සිදුවීම, ඉපදලා ජීවත් වෙන සිදුවීම, මහලු වීම, ලෙඩවීම, ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ, එසේම අකමැති අය හා එක්වීම, ප්‍රියයන්ගෙන් මෙන්වීම, අත්පා සිඳීම ආදී වූ දුක්වලට හේතු වන බැවින් ජාතිය දුකයි කියලා දන්නවනම් නපානෝ පානීනං හඤ්ඤේ අනිත් අයට ශාරීරික වද දෙන්නේ නැහැ, කිසිදු සත්වයෙක් මරන්නෙත් නෑ කියන එක තමයි එහි තේරුම. කවර හේින්ද යත් ප්‍රාණඝාතේහි සෝචති. ඒ කියන්නේ යම් හේකින් තමාගේ අතින් මැරීම ආදී ඒ සවදෑරුම් උපක්‍රමයකින් අනිත් අයගේ දීපෙවත සිඳදමන පුජ්‍යලයාට අටමහා නිරයෙහි උපදින්න සිද්ධ වෙනවා. 16ක් හෝ උස්සද කියන පරිවාර නරකයන්හි උපදින්න සිද්ධ වෙනවා. විවිධාකාර තිරිසං සත්ව ගණෙහිද ප්‍රේත ලෝකෙහිද අසුර ලෝකෙහිද යන මේ සතර අපායෙහි මහත් දුක් විඳින්න සිද්ධ වෙනවා. බොහෝ කාලයක් ඇතුළත පැසෙන ලක්ෂණය කියන මේ අර්ථයෙන් ශෝකය කියනවා. අන්නේ විදිහට පැසිපැසි හදවතින් පැසිපැසි ශෝක කරන්න වෙනවා. හරියට මේ පැටලුවා මරණ බයෙන් ශෝක කළා වගේ. ඒ නිසා බොහෝ කාලයක් යම් කෙනෙක් ශෝක කරනවද ඒකට හේතුව මේ දැන දැන කිසිම සතෙක් මරනවා කියන කරුණ නොකළ යුතුයි, ප්‍රාණඝාත කර්මය නොකළ යුතුයි කියන එක ප්‍රකාශ කරනවා. මෝහයෙන් මුලා වෙච්ච අවිදු අඳුරෙන් අන්ධ වෙච්ච අය මේක ආදීනව දන්නේ නැතුව තමයි මේ ප්‍රාණඝාතය කරන්නේ කියලා මෙහි අර්ථය අපට තේරුම් ගන්න පුළුවන්. පින්වතුනි, ඇයි බුදු පියාණන් වහන්සේ මේ කාව දේශනා කරේ? මේ අතීත කතාව කුමක්ද කියලා අපි දැන් විමසා බලමු. බුදු පියාණන් වහන්සේ ජීවත් වෙන කාලේ, ඒ කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ දෙව්රම් මෙහෙරේ වැඩවාසය කරන කාලේ මතක බතක් අරබෙහා තමයි මේ ජාතක දේශනාව දේශනා කරන්නේ.
මතක බත කියලා කියන්නේ තමන්ගේ මිය ගිය අය වෙනුවෙන් දෙන දාණය. ඉතින් ඒ කාලේ මිනිස්සු බොහෝ දෙනා කරන වැඩක් තමයි මේ මතක බතක් දෙනකොට එළුවන් බටළුවන් මරලා තමයි ඒ නෑයන් උදෙසා බත් දෙන්නේ. ඉතින් එහෙම එළුවන් බටළුවන් මරලා තමන්ගේ මියගේ ඥාතීන්ට පින් දෙන මිනිස්සු දැකලා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි මේ කාලේ මේ මිනිස්සු බොහෝ සත්තු මරලා මලබත් දෙනවා. බොහෝ සත්තු මරලා දෙන මලබත කියන දාණයෙන් ප්‍රයෝජනයක් වෙනවද, යහපතක් තියනවද කියලා භික්ෂූන් වහන්සේලා විමසුවාට පස්සේ බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂූන්ට පිළිතුරු දෙනවා, මහණෙනි මේ මලබත් දෙනවා කියලා පරපර නැසීම නම් කිසිම යහපතක් නැහැ. මොකද මහණෙනි මේ ඉස්සර පඬිවරු අහසේ ඉඳලා ධර්ම දේශනා කරලා මලබත් වෙනුවෙන් මේ සත්තු මරණකේ ආදීනව කියලා සියලු දඹදිව වැසියන් මේ පාප කර්මයෙන් දුරු කරා කියලා මේ භවයෙන් වෙහි ගිය සිද්ධිය නැවතත් පහළ වෙලා තියෙනවා කියලා මේ අතීත කතාව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා. පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ ඍග්යජුර් සාමන් කියන මේ ත්‍රිවේදී පරතරට ගියපු දිසාපාම බ්‍රාහ්මණ ගුරුතුමෙක් මතක බතක් දෙන්න ඕනේ කියලා හිතලා බැටළුවේ ගෙන්නලා අතවැසියන්ට කියනවා, දරුවනි මේ බැටළුවා ගඟට අරන් ගිහිල්ලා නාවන්න. නාවලා හෙළමල් දමක් පළඳවලා පසඟිලි සලකුණු කොට සරසලාගේ අරගෙන එන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ අතවැසියොත් එහෙමයි කියලා ඒ බැටළුවා ගඟට අරන් ගිහිල්ලා නාවලා සරසලා ගන්තෙර තියලා තියෙනවා. බැටළුවත් තමන්ගේ පෙර කරපු අකුසල කර්මයක් මතක් වෙලා, ඒ කියන්නේ මේට අදාළ අකුසල කර්මයේ මතක් වෙලා මෙවන් දුකකින් අද මම මිදෙනවා කියලා සතුට වෙලා කලයක් බිඳනවා වගේ මහා හයියෙන් සිනාසෙන්න පටන් ගන්නවා. ඒ වගේම නැවතත් මේ බමුණ මා මරලා මා විසින් විඳපු දුකම මිදින්න පටන් ගන්නවා කියලා බමුණා කෙරේ කරුණාවෙන් මහා හයියෙන් අඬන්නත් පටන් ගන්නවා. ඉතින් ඒක දැකපු මේ මානවකයෝ, ඒ කියන්නේ අතවැසි ශිෂ්‍යයෝ බැටළුවාගෙන් අහනවා, යහළු බැටළුව ඔබ දැන් මේ මහා අඬින් සිනාසුනා ඇඬුවා, මොකක් නිසාද හිනාසුනේ ඇඬුවේ කියලා ඇහුවට පස්සේ මේ බැටළුවා ප්‍රකාශ කරනවා, ඔබලා මේ කාරණය ගුරුතුමා ඉදිරියේදී මගෙන් අහන්න කියලා. මානවකයොත් මේ බැටළුවා අරගෙන ගුරුතුමා ළඟට ගිහිල්ලා මේ සිද්ධිය ප්‍රකාශ කරාම ගුරුතුමා ඒ පිරිසගේ වචනය අහලා බැටළුවාගෙන් අහනවා, යහළු බැටළුව ඇයි ඔබ මේ විදියට හිනා වුනේ, ඇයි ඇඬුවේ කියලා. බැටළුවා තමන් කරපු පාප කර්ම පෙරජාතිය දන්නා නුවණ පහළ වෙලා මතක් කරලා තියෙන නිසා බමුණට කියනවා, බමුණ මම ඔබ වගේ පෙරමේ මන්ත්‍ර උගන්වන බමුණේ, මතක බතක් දෙන්න ඕනේ කියලා හිතලා බැටළුවෙක් මරලා බතක් දුන්නා. මම ඒ බැටළුවා මරපු පාප කර්මයෙන් ආත්ම 499කම ගෙලසිඳීම වලට ලක් වුණා. මේ ගෙලසිඳීම තමයි 500 වෙනි ගෙලසිඳීම. මෙයින් පස්සේ මගේ පාප කර්මය ගෙවෙනවා. එහි සතුටට තමයි මං සිනාසුනේ. ඊට පස්සේ අහනවා ඇයි ඇඬුවේ කියලා. එවිට ප්‍රකාශ කරනවා, දැන් මම මේ එක බැටළුවෙක් මරලා මේ විදිහට හිස්සින්දීම් වලට ලක් වුණා. නමුත් අද ඉඳන් ඔබ ඒ දුකට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ ගැන කරුණාවෙන් තමයි මං ඇඬුවේ කියලා. ඒ වෙලාවෙන් බමුණා ප්‍රකාශ කරනවා, බැටළුව බය වෙන්න එපා, මං ඔබව මරන්නේ නැහැ. ඒ වෙලාවේ බැටළුවා කියනවා, ඔබ මේ මොනවද කියන්නේ, ඔබ මාව මැරුවත් නැතත් අද මට මරණින් නිදහස් වෙන්න බෑ. ඒ වෙලාවේ බමුණ නැවත ප්‍රකාශ කරනවා, බැටළුව බය වෙන්න එපා, අද මම ඔබව රැකගෙන ඔබ සමගම ඉන්නවා. ඒ වෙලාවේ බැටළුව ප්‍රකාශ කරනවා, බමුණ ඔබගේ ආරක්ෂාව ඉතාම පොඩි සුළුයි, මම විසින් කරපු පාප කර්මයේ බලය ඉතාම විශාලයි. ඉතින් බමුණත් මේ ගැන අහන්න නැතුව මේ බැටළුව මුදා හැරලා
කිසිවෙකුටත් මරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අතවැසියොත් එක්ක මේ බැටළුවත් එක්කම හැසිරෙනවා. ඉතින් බැටළුවත් මේ අත්හැරපු මොහොතේ ගල් තලාවක් ළඟට ගිහිල්ලා ඒ වැඩිච්ච තනපඳුරක ගෙල ඔසවලා තන කමින් ඉන්න වෙලාවේ එක පාරටම අහසින් හෙනයක් කොටලා, කියන්නේ හෙනයක් ගහලා ඒ හෙනේ ගලට වැදිලා ඒ ගලෙන් බිනිච්ච ගල් පඳුරක් ඇවිත් බැටළුවාගේ බෙල්ලේ වැදිලා ඒ බැටළුවාගේ බෙල්ල කැපිලා ඒ ගල මතටම වැටෙනවා. ඒ අවස්ථාවේ මහජනයාත් රැස් වෙනවා. ඒ කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ රුක් දෙවියෙක් වෙලා තමයි ඉපදෙලා හිටියේ. ඉතින් ඒ රුක් දෙවියා මහජනයා බලා ඉද්දිම දේවතානුභාවයෙන් අහසට පැන නැගලා පළඟක් බැඳගෙන වැඩ ඉඳලා මේ සත්වයන් මෙසේ පව් පළ විපාක දැන පරපර නැසීමක් නොකරන්නේ නම් මැනවයි කියලා හිතලා මිහිරි ස්වරයෙන් ධර්ම දේශනා කරනවා. ඒ කරන ධර්ම දේශනාවට අදාළ ගාථාව තමයි මේ ජාතක දේශනාවෙහි මුලට අපි දේශනා කළේ. ඒ කියන්නේ සත්වයෝ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ප්‍රියයන්ගෙන් වෙන්වින්ද ලැබීම මේ වගේ දුක්වලින් යුතු ඉපදීම සංසාරයේ අපට තියෙන්නේ. ඉතින් මෙහෙම ඉපදීමක් ලබන්නට එහෙම ඉපදීමක් ලැබලා විශේෂයෙන්ම මේ අපාය උපදින්න අපාය දුක් විඳින්න ප්‍රාණඝාත හේතු වෙනවා කියලා දන්නවනම් ඒ කියන්නේ ප්‍රාණඝාත ආදී කරපුවාම අර විදිහ නොයෙක් දුක් වලට හේතුන උපත ලබන්න අපාය උපදින්න නොයෙක් අපාය දුක් වලට ලක් වෙන්න හේතු වෙනවා කියලා දන්නවනම් කිසිදු කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියන අර්ථය සහිත මේ ගාථාවෙන් මිනිස්සුන්ට දේශනා කරනවා ධර්මය. ඉතින් මුලින් අපි මේ ගාථාව දීර්ඝව විස්තර කරා. මේ නරකවල උපදින්න සිද්ධ වෙන ආකාරය ගැන සියලු දඹදිව මිනිසුන් අපාය බියෙන් තැතිගෙන පරපැන නැසීමෙන් වැළකෙනවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේ ධර්ම දේශනා කරලා මහජනයා සීලයේ පිහිටවලා ඒ කර්මය වූ පරිද්දෙන් මිය පරලොව යනවා. මහජනයාත් බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයේ පිහිටලා දාන ආදී පින්කම් කරලා දිව්‍ය ලෝකයේ පුරවනවා. බුදුරදානෝද මේ දහම් දෙසම ගෙනහැර දක්වා අනුසන්ධි ගලපලා දේශනා කරනවා. ඒ කාලේ රුක් දෙවියා වෙලා ඉපදුනේ මම කියලා.